එහෙම ඉනිගන්න සිලින්ඩරේ අපි ඔච්චර කල් හිතාගෙන ඉතිලා පුපුරනවා කියලා. පැහැදිලිද? දැන් දන්නවා පුපුරන්නේ නැහැ කියලා. පුපුරන්නේ නැහැ කියලා දන්නවනම් මේ සිලින් ළඟට එන්න බයද? බයද? මේක පුපුරයි කියලා දන්නවනම් අපි බය වෙන්න ඕනේ. දැන් බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් දැන් මේක කුස්සිය ගිනිනවා නම් අපි මේක ළඟට ඇවිල්ලා දැන් ඔයාලගේ බිල්ඩින් වල ගෑස් එකෙන් උයනවා නම් මේ වගේ දෙයක් වුණත් මෙතන ඉන්න කොල්ලොකුට පුළුවන් වෙන්න ඕනේ මේ ගෑස් එක ඉවත් කරගන්න. පැහැදිලිද? මේ ගෑස් එක ඉවත් කරන්නේ නැතුව ගෑස් එකේ තියෙන දැකදක දුවනවා නම් ඔයාලට අවදාහකව සමාවකම් දෙන්න මේ ගෑස් එකේ හොරෙන් විතර හැසිරෙනවා. ඈ හැසිරලා මේ ඔක්කොම කිනි දිනනවා. පැහැදිලිද? අපිට පුළුවන් ඉන්ඩිරෙක්ෂන් එක දරගන්න පුළුවන් සුළුදේ මේක සාතුලගේ නිසාම දැල්ලෙක්. එබල ගෑස් කස්සට මේක මහලු පුරියන් නෙවෙයි. අපිට මේ ඉන්න කිනිද එහෙම අරගෙන හැරිලා යන්නේ නැහැ. එහෙම මේක පස්සෙන් පස්සට ගෙනියලා දොරක් තියනවා නම් ඒ දොරෙන් එළියට විසි කරන්න පුළුවන්. පැහැදිලිද? එතෙක් කෙනෙක්. හරි ඇත්ත. ගන්න ගිහින් ගිහින්. ඇඟට දැල්ලෙන්නේ නැති වෙනවා කියක. ගිහින්ද ගිරියන්න ඕනේ. පැහැදිලිද? රයි. අපුඩියක් ගන්න. හරි කෙනෙක් එන්න. හරි කෙනෙක් එන්න. එතෙක්. ප්‍රායෝගික වෙන්න ඕනේ. අපි ලිඛිත වෙලා වැඩක් නැහැ. මේ විදිහට ප්‍රායෝගික වෙන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් දෙත ගෝණියක් පාවිච්චි කරලා මේක නිවන්න. පැහැදිලිද? ඊට පස්සේ පුළුවන් අපේ අතේ තියෙන ලෙන්සු හරි වතුරක දාලා මේ ඉනි නිබල් එකයි දැල්ලයි අතර තියෙනවා මිලිමීටර් ගානක ස්පේස් එකක්. අපි මේක බග් කරලා මේව නවත්තනවා. මියුට් එක ගිනි දැල්ලක් නැතුව ගෑස් එක ගිනි ගන්නේ නැහැ. පැහැදිලිද? පැහැදිලිද? ගෑස් එකේ ගින්නට බය වෙන්න එපා. මේ දැල්ල මහලොකු සැරක් නෑ. අනිත් එක මට කියන්න මතු වුණා අපි මොන තරම් කරකුවත් ලිප කරකුවත් මෙතනින් ගන්න එළියට බාර 3යි. බාර 3ට වැඩිය මෙතනින් එන්නේ නැහැ.